ජෙම්ස් ඇන්ඩර්සන් මුරුලි පහු කරයිද? මේක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේ වෙද්දී ඇන්ඩර්සන් ගැන තියෙන ලොකුම ප්‍රශ්නය. 43 උපන් දිනේට දවස් කිහිපයක් පිටුපසින් ඉන්න මේ වේගපන්දු යවන්න තව කඩුලු 150ක් දවා ගන්නකම් සෙල්ලම් කරයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. කොහොම වුණත් 2003 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තමන්ගේ ටෙස්ට් ජීවිතය ආරම්භ කරන මේ ක්‍රීඩකයා එදා පළවෙනි ඉනිමේම සිම්බාබ්වේ කඩුලු 5ක් දවාගෙන තමයි ටෙස්ට් ආගමනය සිදු කරන්නේ. මේ විදිහට දැන් අවුරුදු 20කට ආසන්න කාලයක් ක්‍රිකට් ගහන ඇන්ඩර්සන් මේ ආපු දුර හරි දුර ගමනක්. සාමාන්‍ය වේගපන්දු යවන්නෙක්ගේ ක්‍රිකට් ජීවිතයේ ආබාධ නිසා ගොඩක් අතරමඟ නතර වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම එංගලන්තයේ මේ වෙද්දී තියෙන දැඩි තරංකාරී රටාව එක්ක ටෙස්ට් කණ්ඩායමේ රැඳී ඉන්න එකත් ලොකු ගේමක්. මේ හැම අභියෝගයකටම හරි ලස්සනට මුහුණ දෙන මේ සුපිරි පන්දු යවන්න අපූර්ව වාර්තාවක් තියන්න සමත් වෙනවා. ඒ තමයි ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ටෙස්ට් කඩලු 650 පහු කරලා ගිය පළවෙනි වේග පන්දු යවන්න බවට නව ශ්‍රීලන්ත එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ ටොම් ලෙතම්ගේ කඩලු දවාගත්ත ඇන්ඩර්සන් සමත් වෙනවා. මේ විදිහට ටෙස්ට් පන්දු යවන්න අතරේ ඇන්ඩර්සන්ට වඩා ඉස්සරහින් ඉන්නේ කඩලු 800ක් දවාගත්ත මුරලිත් කඩලු 709ක් දවාගත්ත ෂේන් වෝනුත් විතරයි. ඒ වගේම වැඩිම ටෙස්ට් තරඟ සෙල්ලම් කළ ක්‍රීඩකයෝ අතරේ මේ වෙද්දි මේ සුපිරි පන්දු යවන්න ඉන්නේ දෙවැනි තැන ටෙස්ට් තරඟ 200ක් සෙල්ලම් කළ සචින් විතරයි. මේ වෙද්දි තරඟ 171ක් සෙල්ලම් කළ ඇන්ඩර්සන්ට වඩා ඉස්සරහින් ඉන්නේ. ටෙස්ට් කඩලු 600ට වගේම 650ටත් මුලින්ම ආපු වේග පන්දු යවන්න බවට පත් මේ විශිෂ්ටයා කඩලු කීයේ නතර වෙයිද කියලා අපි බලائمු. ඒ වගේම ඒ සංඛ්‍යාව 800ට අඩු ඉලක්කමක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම්දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.